ආයුබෝවන් අද මම හිතුවා කොණ්ඩේ රීබෝන්ඩ් කරන්න හිතාගෙන ඉන්න ඔබට වැදගත් වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඔබ කොණ්ඩේ රීබෝන්ඩ් කරන්න හිතාගෙන සැලොන් එකකට යනවා නම් මේ කරුණ පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඉතින් කෙටි කොණ්ඩේකට රීබෝන්ඩ් එකක් කරන ගමන්ම මම මේ කරුණු කාරණා ඔබට කියන්නම්. ඉස්සෙල්ලම ඔබ දැනගත යුතුයි රීබෝන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. රීබෝන්ඩ් එකක් කියන්නේ ස්වභාවිකව කොණ්ඩය රසායනික ක්‍රියාවලියක් මගින් දිගුකාලීනව වෙනස්කමකට ලක්කිරීමක් සැකසීමක්. එතනදී රැලි සහිත හිසකෙස් නම් ඒ රැලි දිගුකාලීනව ඉවත් කරලා හිසකෙස් ඍජුව පිහිටන ලෙස නැවත සකසනවා. රීබෝන්ඩ් එකක් කළාම කොණ්ඩයට ලැබෙන සුවිශේෂී වාසි තම අවුල් වෙච්ච රැලි වුණු හිසකෙස්වල රැලි සහ අවුල් ඉවත්ව හිසකෙස් ඍජුව තබා ගන්න පුළුවන් වෙනවා. ඝන හිසකෙස්වලට මෘදු සුමුදු බවක් ලැබෙනා වගේම හිසකෙස්වලට දීප්තිමත් දිතුලන පෙනුමක් ලැබෙනවා. ඊළඟට කතා කරමු හෙයා රීබෝන්ඩ් එකක් කරන්න ඉන්න කෙනෙක් ඊට පෙර හිසකෙස් තබා ගත යුතු ආකාරය කොහොමද කියලා. ඔබ රීබෝන්ඩ් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඊට පෙර උපරිම මාස 6ක් හෝ අවම මාස 3ක් හෝ සිට හිසකෙස් වර්ණ ගැල්වීම, හෙන ආලේප කිරීම, ඩයි වර්ග ආලේප සිදු නොකළ යුතුයි. ඔබ මේ හිසකෙස් වර්ණ ගල්වන, ඩයි ගල්වන, හෙන ගල්වන කෙනෙක් නම් එය නවතා අදාළ කාලය තුල හිසකෙස් නිදහස්ව තැබීමෙන් ඔබට සාර්ථක ලෙස රීබෝන්ඩ් එකක් කරගන්න පුළුවන්. එහෙම නැතිව ඔබ මේ දේවල් හිසකෙස් වලට කළ විගසම රීබෝන්ඩ් එකක් කළොත් පෙර සඳහන් කළ ආකාරයට සිනිදු හෝ දිදුලන ගතියක් හෝ මනා ඍජු බවක් හිසකෙස් වලට රීබෝන්ඩ් එකකින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මදක් පිම්බුණු ස්වභාවයක් හිසකෙස් වලට ලැබෙනවා ඩයි හෝ වර්ණ ආදිය ගල්වා ඒ සැනින්ම හිසකෙස් රීබෝන් කළොත්. ඔබට දැන් පේනවා ඇති මම පළමු ක්‍රීම් එක හිසකෙස් මත තවරා නියමිත කාලයෙන් පසු හිසකෙස් දැන් සෝදනවා. මෙතනදී ඔබට විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් කියන්නම්. ඔබ රීබෝන්ඩ් එකකට සැලොන් එකකට ගියාම ඔබ හොඳින් මතක තියාගන්න පළමුව හිසකෙස් මත ආලේප කරන ස්ට්‍රේටින් ක්‍රීම් එක මේ අවස්ථාවේදී හිසකෙස් මතින් හොඳින් සෝදා ඉවත් කරනවද කියා බලන්න. යම් හේකින් ඔබට දැනුනොත් හිසකෙස් මතින් ස්ට්‍රේටින් ක්‍රීම් එක නිසි පරිදි සෝදා ඉවත් වුණේ නැහැ කියලා ඔබ අනිවාර්යෙන්ම එය හොඳින් සෝදන ලෙස ඉල්ලා සිටින්න. මොකද මේ අවස්ථාවේදී ගල්වන ස්ට්‍රේට් ක්‍රීම් එක හිසකෙස් මතින් හොඳින් සෝදා ඉවත් කළ යුතුයි. එහෙම නොවුනොත් පසු කාලීනව හිසකෙස් කැඩී යාම, ගැලවී යාමට මේ අවස්ථාවේදී හිසකෙස් මත ක්‍රීම් ඉතුරු වීම හේතු කාරණා වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී හොඳින් ක්‍රීම් සෝදා ඉවත් කරන්න කේශ ලාවන්‍ය ශිල්පියා වග බලා ගන්න ඕනේ වගේම ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඊට පස්සේ මම කියන්න යන්නේ හිසකෙස් රීබෝන් කරගන්න කේශ ලාවන්‍යාගාරයකට යොමු වීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා ගැන. රීබෝන්ඩ් එකක් කරද්දී අවම පැය 5ක් හෝ උපරිම පැය 8ක් හෝ 9ක් පමණ කාලයක් එක දිගට ගත කරන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ මේ කාලය ඔබට වෙන් කරගත හැකි දිනයක් රූපලාවන්‍යාගාරයේ වෙතට ගිහිල්ලා වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔබගේ කොණ්ඩය රීබෝන් කරන්න භාවිතා කරන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදනය උපයෝගී කරගෙන ආසාත්මිකතා පරීක්ෂණයක් රීබෝන්ඩ් එක කරගන්න පැය 24කට හෝ පැය 48කට කලින් කරන්න අමතක කරන්න එපා. ඔබගේ හිසකෙස් හෝ හිස් කබලේ යම් සංකූලතා ගැටලු ආදිය තිබෙනවා නම් ඒ පිළිබඳ කේශ ලාවන්‍ය ශිල්පියාව දැනුවත් කිරීම ඔබ කළ යුතුයි. රීබෝන්ඩ් එකක් කරන්න යන්න කලින් හිසකෙස් හොඳින් සෝදලා වේලලා පිරිසිදු කරගෙන ගියොත් ඔබට කාලය සමග මුදල්ද ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා කන්ඩිෂන හෝ තෙල් හෝ සිලිකන් ඔයිල් හිස හෙයා ජෙල් හෙයා මූස් ආදිය හිසකෙස් මත තිබුණොත් අනිවාර්යෙන්ම ඒවා සෝදා ඉවත් කරන්න ඕනේ රීබෝන්ඩ් එකක් කරන්න ඉස්සෙල්ලා. හෙයා රීබෝන්ඩ් එකක් කළාම කොච්චර කාලයක් ඒක හිසකෙස් මත රැඳෙනවද කියන එකත් ප්‍රශ්නයක්නේ. ඒකට උත්තරේ තමයි හෙයා රීබෝන්ඩ් එකක් මාස 6ක් පමණ ඉතාම හොඳ මට්ටමින් පවතිනවා.
ඒ වගේම හිසකෙස් අලුතින් වැඩිීමේදී ඒ රිබෝන් එක එහෙම්මම හිසකෙස් වලින් පහලට යනවා. හැබැයි මතක තියාගන්න රිබෝන් එකක් කරාට පස්සේ ඔබ හිසකෙස් පිළිබඳ සැලකිලිමත් වෙන ආකාරය රිබෝන් එක කරන්න ඔබ යොදා ගන්න නිෂ්පාදනයේ ප්‍රමිතිය රිබෝන් එක කරන්න කලින් ඔබ කොණ්ඩේ තබාගත් ආකාරය වගේම හිසකෙස්වල ස්වභාවය අනුව මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අලුතින් වැඩිීමේදී නැවත වැඩෙන කොණ්ඩ කොටස වැවෙන්නේ ස්වභාවිකව ඔබගේ හිසකෙස් සැකසෙන ආකාරය අනුව. එතකොට රිබෝන් එක කරපු කොටස පහළට යද්දී පහළ කොටස තියෙන රිබෝන් එක අවුරුද්දක් විතර යද්දී අඟල් 6ක වගේ ප්‍රමාණයක් කොණ්ඩේ වැවුනම ඔබට මේ කොණ්ඩේ ආකාර දෙකකින් පේන නිසා නැවත රිබෝන් එකක් කරන්න අවශ්‍ය වෙනවා. එතෙන්දී ඔබට අවශ්‍ය නම් අලුතින් වැඩුණු කොටස විතරක් රිබෝන් කරන්නත් පුළුවන්. නැවත කොණ්ඩේ රිබෝන් කරන්න සුදුසු කොපමණ කාලයකින්ද කියලා අපි කතා කරොත් අවම මාස 6ක් ගත වූ පසුව හෝ අවශ්‍ය නම් අවුරුද්දකින් පමණ නැවත කොණ්ඩේ රිබෝන් කරන්න ඔබට පුළුවන්. හෙයා රිබෝන් එකකට පසුව හිසකෙස් වර්ණ ගැල්වීම හෝ වෙනත් රසායනික සත්කාරයක් හිසකෙස් වලට ලබා දෙනවා නම් අවම මාස 3ක් හෝ උපරිම මාස 6කට හෝ පසුයි නැවත හිසකෙස් වලට රසායනික සත්කාර ලබා දෙන්න සුදුසු වෙන්නේ. හෙයා රිබෝන් එකක් කිරීමට නුසුදුසු කොයි අවස්ථාවලදීද කියලා ඊළඟට අපි බලමු. කුඩා දරුවන්ගේ හිසකෙස් සඳහා නම් හෙයා රිබෝන්ින් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම ගර්භණී කාලයේදී සහ දරුවෙකුට මව්කිරි ලබා දෙන කාලයකදී හෙයා රිබෝන් එකක් කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. හිසකෙස් හෝ හිස් කබල මත ලෙඩ රෝග ආසාත්මිකතා තුවාල දත ආදී තියෙනවා නම් ඒ අවස්ථාවත් හෙයා රිබෝන් එකකට සුදුසු නැහැ. රියා රිබෝන්ින් සඳහා යොදා ගන්න ආලේපන ඉතා තද සුවඳකින් යුක්ත නිසා තද සුවඳ ආග්‍රහණය අපහසු අයත් ඒ පිළිබඳ මදක් සොයා බලා රිබෝන්ින් එකකට යොමු වට කමක් නැහැ. හෙයා රිබෝන් එකක් කළාට පස්සෙත් දවස් 3ක් ගත වෙනතුරු කොණ්ඩය බලා ගන්න එකත් විශේෂයි. රිබෝන් එකකට පස්සේ දවස් 3ක් ගත වෙනතුරු කොණ්ඩය ගැට නොගසා බෑන්ඩ් ආදිය දමා තද නොකර හිසකෙස් ලිහිල්ව නිදහස්ව තබා ගත යුතුයි. දවස් 3ක් ගත වෙනතුරු හිසකෙස් සේදීම කරන්න එපා. නමන්න, ගොතන්න, තෙල් ආදිය යෙදීමක් සුදුසු නැහැ. දවස් 3කට පස්සේ රූපලාවන්‍යාගාරයට ගොස් සුපර් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. සමහර කේශලාවන්‍යාගාර මේ සේවාව නොමිලේ ලබා දෙන අතර සමහර රූපලාවන්‍යාගාරයට මුදලක් අය කරනවා. රිබෝන් කළාට පස්සේ කළ යුතු සත්කාර ගැන කතා කළොත් රිබෝන් එකකට පසු හිසකෙස් වලට මෘදු තෙල් ජාති යෙදුවට කමක් නැහැ. හිසකෙස් පිරිසිදු කිරීමේදී ස්ට්‍රේට් ප්‍රොටෙක්ටිව් ෂැම්පූ හෝ ඩැමේජ් ඇන්ඩ් රිපෙයාර් ෂැම්පූ කන්ඩිෂනර් ආදිය පාවිච්චි කිරීමෙන් දිගු කලක් රිබෝන් එක පවත්වාගෙන යන්න පුළුවන්. හයි ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් හෝ ගෙදරදී සිදු කරගත හැකි ස්වභාවික සත්කාර හිසකෙස් වලට ලබා දුන්නට කමක් නැහැ. ලවණ ජලය, කිවුල් ජලය හෝ ස්විමින් පූල් වල ජලය රිබෝන්ින් කළ හිසකෙස් වලට සුදුසු නැති නිසා එවැනි අවස්ථාවලදී ෂවර් කැප් එකකින් හිසකෙස් ආවරණය කර ගැනීම සුදුසුයි. මෘදු කොට්ටයක් හිස තැබීම සඳහා පාවිච්චි කිරීමත් නිතර ගැට ගැසීම, ගෙතීම, හෙයාර් ස්ප්‍රේ භාවිතය අවම කිරීම මගින් වැඩි කාලයක් රිබෝන්ින් එක ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. රිබෝන් එකක් කිරීම සඳහා වැය වෙන මුදල ගැන කතා කළොත් ඒ රූපලාවන්‍යාගාරයෙන් රූපලාවන්‍යාගාරයට වෙනස් වෙනවා වගේම භාවිතා කරන නිෂ්පාදනයේ වටිනාකම, හිසකෙස්වල ස්වභාවය, හිසකෙස්වල ප්‍රමාණය, හිසකෙස්වල දිග අනුව එකින් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 10,000න් ඉහළට තමා ලංකාව තුල රිබෝන් එකක් සඳහා මුදල් අය කරන්න පටන් ගන්නෙ. හෙයා රිබෝන් එකක් කිරීමේදී ආලේපන පිළිබඳව එය පාවිච්චි කරන කාලය, අවස්ථාව පිළිබඳව හිසකෙස්වල ස්වභාවය පිළිබඳ ආදී කරුණු ගැන හොඳ දැනුවත් භාවිතින් යුක්තවයි රිබෝන් එක කරන්න ඕනේ. ඒ නිසා සුදුසුම දේ වන්නේ ඒ සඳහා පළපුරුදු සුදුසුකම් ඇති කේශලාවන්‍ය ශිල්පීන් ලවා හෙයා රිබෝන් එක සිදු කර ගැනීමයි.
මම ඔබට අද ගෙන ආවේ හෙයා රීබෝන්ින් පිළිබඳව ඉතාම ස්වල්ප කරුණු ප්‍රමාණයක් පමණයි. වෙනත් වීඩියෝ එකකින් තවත් කරුණු ගෙන එන්නම්. මේ වීඩියෝ එක ඔබට ගෙන එන්න මට උදව් කරපු මගේ සහෝදරියට ස්තුති කරමින් ඔබට ආරාධනා කරනවා වීඩියෝ එක ඔබට වැදගත් නම් ලයික් කමෙන්ට්ස් එකතු කරන්න කියලා. චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්නම්. ආයෙත් හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්.